ජයගමු ශ්‍රී ලංකා මුලතිව්වලට දෙස් විදෙස් රැකියා අවස්ථා මේ 3 සහ 4 පුදුකුඩු රිප්පු මහජන ක්‍රීඩාංගණයේදී. ඇත්ත වශයෙන්ම මේ දැනට ඉන්න අමාත්‍යාංශයේ ගැන කතා කරන්න පෙර 2019 විශේෂයෙන්ම මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා හැටියට හිටියා. ඊට පස්සේ මැණික්කා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යවරයා හැටියට හිටියා. ඉන්පසුව වන්දනාගාර හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා හැටියට හිටියා. ඊට අමතරව වරාය හා නාවික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට හිටියා. ඊට පසුව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා හැටියට හිටියා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව යටතේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා හැටියටත්, ඉන්පසුව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා හැටියටත් මේ අවස්ථාවේදී ක්‍රියා කරනවා. විශේෂයෙන්ම මං කියන්න කැමති, ශ්‍රී ලංකාව විශේෂයෙන්ම යැපෙන්නේ කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත, වැවිලි කර්මාන්තයේ සහ ඊට ආශ්‍රිතව කටයුතු කරන මහවැලි සංවර්ධන අධිකාරියත් අපේ රටට විශාල දායකත්වයක් කෘෂිකර්මාන්තක වශයෙන් ලබා දෙනවා. මේ අනුව තේ, රබර්, පොල් සහ සුළු අපනයන භෝග ආශ්‍රිතව සියලුම ලංකාවේ තියෙන කෘෂි නිෂ්පාදන මේ අමාත්‍යාංශය යටතට අයත් වෙනවා. ඒ වගේම මහවැලි සංවර්ධන අධිකාරියෙන් තමුනාසල දන්න පරිදි අපිට විශාල වේලි 10ක් මේ රටේ තියෙනවා. මේ වේලි 10ෙන් මේ රටේ ජලවිදුලි බලයට විශාල දායකත්වයක් අපි ලබා දෙනවා. ඒ වගේම මේ රටේ කෘෂිකර්මාන්තයේ වාරි, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් ඉරිගේෂන් වලට අපි විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා මං හිතනවා මෙම අමාත්‍යාංශ දෙක අපි හරි හැටි පාලනය කරොත් අපේ රට ස්වයංපෝෂිත කර ගැනීමට, අද හෙටම නෙවෙයි නවීන කෘෂිකර්ම උපක්‍රම යොදාගෙනම දැන් අපි හරි අඩිතාලම දාගත්තොත් අපිට ඉදිරියේදී අපේ රට ස්වයංපෝෂිත කරගන්න අපට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අද වෙනකනොත් අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි වැවිලි කර්ම අමාත්‍යාංශයයි දෙකම එක අමාත්‍යාංශයක් යටතේ ගෙනල්ලා තියෙනවා. එනිසා එහි වැඩ කටයුතු කරන්න ඉතාම පහසුවෙන් අපිට ඒ අවශ්‍ය වැඩ කටයුතු කරන්න අවශ්‍ය වපසරය අපට ලබා දීලා තියෙනවා. ඒ වගේම මහවැලි සංවර්ධන අධිකාරියනුත් කෘෂිකර්ම අමාත්‍යාංශයයි වැවිලි කර්ම අමාත්‍යාංශයයි මහවැලි සංවර්ධන අමාත්‍යාංශයයි ඒ අමාත්‍යාංශ තුනම මං හිතන්නේ මේ රටට අවශ්‍ය එකම දේ තමයි කරන්නේ. එනිසා ඒ තුනේම රාජකාරී කිරීමට මට හැකියාව ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. අද වෙනකොටත් මේ ඉදිරියට අරන් යන්න අපි විශාල ක්‍රියාමාර්ග ගොඩක් සකස් කරලා තිබෙනවා. එනිසා ඒ පිළිබඳව තමුනාසලාට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මේ අවස්ථාව ලබා දෙනවා. ඇමතුමනි, දැන් ඔය මහවැලි සංවර්ධන අධිකාරියට අයත් අපි දන අර නිවාඩුණී කියතන එහෙම සංචාරක බංගලා තියෙනවා. මේ වගේ මේ බොහෝ දුරට
අභාවයට යමින් තිබෙනවා. මං හිතන්නේ මේ අපරාධයක් නේද, මේවා මොකක් හරි වැඩ පිළිලක් තියෙනවා. සමහර ඇතන් තංගල අභාවයට ගිහිල්ලා තිබෙනවා. ඔබතුමයි පිළිවන් දැනුවත්ද? මම පිළිගන්නවා සමහර බංගලා අභාවයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අලුතෙන් හදපු ඉතාම අලංකාර ඒ බංගලත් තියෙනවා. උදාහරණයට ගත්තොත් මොරගහ කන්ද, කළුගඟ ආදි වශයෙන් අපි ඉතාම අලංකාර බංගලා අපිට මං හිතන්නේ 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයට ගත්තොත් පිඹුරුත්තෑ වේල්ල ආශ්‍රිත ඒ බංගලාවත් අපි නවීකරණය කරලා තියෙනවා. ඉදිරියේදී ඒ අබලංගච්චේ ඒ සියලුම බංගලා නවීකරණය කරන්න අපි අදහස් කරගෙන ඉන්නවා මේ අවස්ථාවේදී. දැන් ඒ වගේම තමයි අර මහවැලිය සතු ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා නේද, කැලෑ ප්‍රමාණ. ඒ වගේ සමහර තැන් මේ එලිපෙහෙලිගෙන හොරගෙන් ගස් කැපිලි වගේ දේවල් සිද්ධ වෙනවා. මේකට නව නීති ගෙනල්ලා මොකක් හරි නවත්වීම සඳහා කටයුතු කිරීම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවද? හොඳ ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මහවැලි අධිකාරිය යටතේ අප ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් මම හිතන්නේ 3/1ක් පමණ අයිති වෙනවා. මෙහි අනවසර නිවාසවල් හදාගෙන, අනවසර ගොඩනැගිලි හදාගෙන විශාල වශයෙන් නීතියානුකූල නොවන වැඩ රාශියක් වෙලා තියෙනවා. ඒ වැඩ සියල්ලම ඒ නීතියානුකූල කර ගැනීම සඳහා අධිකරු ජනාධිපතිතුමාගේ ඒ උරුමය වැඩසටහන යටතේ අපි දැනගෙනකොටත් සින්නක් කරවපු 25,000ක් දීලා තියෙනවා. මේ සෙනසුරාදා පොළොන්නරුවේදී තව 6,000ක් පමණ දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අනවසරෙන් කරන වැඩ නීතියානුකූලව මහවැලි අධිකාරියේ යටතට අරන් එන්න. දැන් ඒකටම එකතු කරොත් ඇමතුමනි අර ඔය ගස් කැපීම් වගේ දේවල් ගොඩක් කරනවා. ඒ කියන්නේ සමහරට ඒ ප්‍රදේශය තුළින් දේශපාලනික බලපෑම උඩ වෙනවා කියලා තමයි සමහරට ඒ අදාළ නිලධාරීන් කියන්නේ. මේකට මොකද්ද ගන්නව පියවර? ඒකට දැන් අපේ මහවැලි කොට්ටාස 10ක් තියෙනවා. ඒ කොට්ටාස 10ට RPM ලා 10 දෙනෙක් ඉන්නවා. එහෙම අකටයුත්තක් වෙනවනම් ඒ නිලධාරීන් ඒකට වග කියන්න ඕනේ. එහෙම අපිට පැමිණිල්ලක් ලැබුණොත් අපි මහවැලියේ අපිට අපේම මහවැලි MSO කියලා ආයතනයක් තියෙනවා. ඒ ආයතනයෙන් අපි ඒ නිලධාරීන් ඇරලා ඒක පරීක්ෂා කරලා බලලා වැරද්දක් සිදු වෙනවා නම් අපි පොලිසියටත් දන්වලා ඒ නිවැරදි කරන්න කටයුතු කරනවා. එහෙම දේශපාලන අධිකාරියන් බලපෑම් කරලා කිසි දෙයක් කරන්න අපිට තියන්නේ නැහැ. Minister, with the increase of wages for the estate workers, has there been any sort of feedback from the private sector? There is actually it's a very good thing, very good question that you asked. These people have been suffering for a long time. I think the president has given a good message to the country, because they have been here for more than 200 years, then their living conditions are, I don't know, you cannot understand how they live in those huts or mud huts or whatever. There is no going back for the private sector. It's gazetted. Either they do it or we take the RPCs back. And so even Minister Amaravira said there are several people who don't want to go into plantations and farming. So is there any sort of measures that you're taking, especially the younger generation? They don't want to go into estate work. So is there anything you want to encourage them to do, maybe new Definitely, because now we are going into smart agriculture, whereas, for example, if you take paddy, of one hectare of paddy, Sri Lanka, the average yield is 4 tons. So by getting the smart agriculture, we are hoping to increase it to 6.2 tons. So by this, we will encourage the younger generation also to join with us, not only in the paddy sector, in all sectors of the plantation industry, plus the agricultural sector and the Mahavali areas as well. We are encouraging all the youth to get involved in this with the smart agriculture process.